ප්‍රශ්න පත්‍රය කරන්න පුතේ සියලු දෙනාම පළවෙනි ප්‍රශ්න 10 කරන්න 9 වෙනකන් ටයිම් එක දෙන්නම් පළවෙනි ප්‍රශ්න 10 කරන්න සර් ඔව් පුතේ කියන්න මේ ડોකියුමන්ට් එක ෂෙයා කරන්න උතර බලාගෙන කරන්න ડોකියුමන්ට් එක හරි මන් දැන් දාන්නම් ආපහු දාන්නම් දැන් හම්බුණාද පුතේ? තාම නෑනේ. ආයි දැම්මනේ දැන් ගෲප් එකට. ආයෙත් ආව නේද? ආයෙත් ගෲප් එකට ආව නේද ටියුට් එක? කවර් ළමයි කමට උත්තරයක් දෙන්න පුතේ. හරි සර්. හම්බුන්නේ නැද්ද රවින්දි? ඔස ආවද ටියුට් එක? ආ හරි කරන්න. 9 වෙනකන් ටයිම් එක තියෙනවා. කරන්න පළවෙනි ප්‍රශ්න 10.
पेपर के साथ अच्छा करूं पालने प्रश्न है कार्मिक विप्लव यानुवेन है दिन बेन्नी कार्मिक विप्लव यानुवेन है दिन बेन्नी एक कर्मांत श्रेष्ठ सिद्धु सटाहन की देख कर्मांत श्रेष्ठ सिद्धु शीघ्र विनस की तुन विशाल कर्मांत प्रमाण आरंभ वीम की कर्मांत शाला वर बाट निष्पादने की रीम कार्मिक विप्लव उत्तर के हुए कार्मिक विप्लव दिन बेन्नी कर्मांत श्रेष्ठ सिद्धु शीघ्र सटाहन की कर्मांत श्रेष्ठ सिद्धु शीघ्र विनस की कर्म विशाल कर्मांत प्रमाण आरंभ वीम की कर्मांत शाला वाला बाण निष्पादने की वीम है मोहत में यह तुलिंग हो गई उधर माइक ऑन करने बैठे ना वीडियो ऑन करने बैठे ना उत्तर डिग चैट बॉक्स से कर हरी दान ना कर्मांत शाला वाले सिद्धू शीघ्र बने सके कर्मांत शाला वाले सिद्धू शीघ्र बने सके एक बात बोलते हैं कर्मांत शाला वाले सिद्धू शीघ्र बने सके देखकर कार्मिक विप्लव के आरंभ में सिद्ध हुए कार्मिक विप्लव के आरंभ में मैं कोहे तो बोलते ब्रिटानी कार्मिक विप्लव आरंभ काले निवर्तिव सदहन पिलितुर तोरण कार्मिक विप्लव आरंभ काले निवर्तिव सदहन पिलितुर व्यापारे कार्मिक विप्लवेट करलद बलपैम कुमद्द इदं कोटुकिरीमे व्यापारे कार्मिक विप्लवेट करलद बलपैम एक इदम लबा गणीमट हकीवीम देख इदम वल कर्मांत शाला आरंभ करीम तुन श्रमे लबा गणीमट हकीवीम अतर गोवी पल वल सकस करीम इदम कुट करीमे व्यापारे मुकद्दे के हुए नहीं एक नहीं भाई समय लबागे नहीं मटे है कि समय लबागे नहीं मटे कि मैं कहीं नहीं इधर कोटुकीरी में व्यापार है इधर कोटुकीरी में व्यापार आपे हुआ नहीं इधर कोटुकीरी में व्यापार है हमारे कहीं कैल कोटुकीरी में व्यापार है क्यों ना उन्हें ना मतलब नहीं इधर कोटुकीरी में व्यापार है ඉදම් කොටු කිරීමේ ව්‍යාපාරය හරහා සිද්ධ වෙන්නේ හරි ඉදම් කොටු කිරීමේ ව්‍යාපාරය හරහා සිද්ධ වෙන්නේ මේ කර්මාන්ත ශාලා ආරම්භ වීමත් සමග මොකද්ද මේ කුඩා කුඩා ගොවිපලවල් මේ කුඩා කුඩා ගොවිපලවල් තුනේ පසු කාලේ මොහොතේ කර්මාන්ත ශාලා ආරම්භ කිරීමත් එක්ක විශාල ගොවිපලවල් බවට පත් වුණා එතකොට මේවැය සේවය කරපු කට්ටිය නිදහස් වුණා මේවැය කින් එක සේවය කරපු කට්ටිය නිදහස් වුණා ශ්‍රමිකයෝ නිදහස් වෙලා ඒගොල්ලෝ කර්මාන්ත ශාලාවකට ගියා කියන අතරවල කර්මාන්ත ශාලාවකට ගියා. ඒතර ශ්‍රමය ලබා ගැනීමට පුළුවන් වුණා. හරි. හය. ප්‍රථමයෙන්ම කාර්මික විප්ලවයේ බලපෑමට ලක් වූ කර්මාන්ත තුන ඇතුළත් පිළිතුර. ප්‍රථමයෙන්ම කාර්මික විප්ලවයේ බලපෑමට ලක් වූ කර්මාන්ත තුන ඇතුළත් පිළිතුර. පේෂ කර්මාන්තය, යකඩ කර්මාන්තය සහ ගල්ලමු කර්මාන්තය. ඒක ඇතුළත් පිළිතුර තමයි දෙක. प्रधान शेष तुरंत अमंतर वर कार्मिक विप्लवेट लंकु वेनक शेष व्यक्त संधान हुए एक कबूतर सांगीले इतने देखा अध्यापन या तुरंत बेलता आप हाथरा साउंड किया मगर तभी तुरंत सांगीले इतने हाँ सांगीले इतने सांगीले इतने अटल
දුවන නඩාව නැමැති යන්ත්‍රය නිර්මාණය කරලද්දී දුවන නඩාව ජෝන් කේ ජෝන් කේ ජෝන් කේ ජෙනි යන්ත්‍රයෙන් සිදු කළ කාර්ය කුමක්ද ජෙනි යන්ත්‍රයෙන් රෙදි විවීම නෑ නෑ රෙදි විවුවේ පුතේ දුවන නඩාවේ ජෙනි කියන යන්ත්‍රයෙන් සිද්ධ වුණේ මොකක්ද ජෙනි යන්ත්‍රයෙන් සිද්ධ වුණේ කපු කැටීම කපු කැටීම රිචඩ් ආක්රයිට් විසින් නිපදවූ කාර්යක්ෂම නූල් කැටීම සිදු කළ හැකි යන්ත්‍රය කුමක්ද රිචඩ් ආක්රයිට් ජලරාමෝ ජලරාම ජලරාම හරි ඉතුරු ප්‍රශ්න 10 කරන්න 20 දක්වා කරන්න විනාඩි 10ක් දෙන්න පුතේ 20 දක්වා කරන්න
කාර්මික විප්ලවය ආරම්භ වීමට පෙර බ්‍රිතාන්‍යයේ යපස් උණු කරලත්තේ දරවලිනි දරවලිනි 13 ගල්ලඟු යොදා යපස් උණු කිරීමේ ක්‍රමය ලෝට සොයා දෙන ලද්දේ ඒබ්‍රහම් ඩර්බි ඒබ්‍රහම් ඩර්බි 14 රෝලර් යන්ත්‍රය මගින් සිදු කළ හැකි කාර්ය කුමක්ද පදම් කළ යකඩ නිපද වීම පදම් කළ යකඩ නිපද වීම 15 යපස් උණු කිරීම සඳහා විදුලි මුදුන නිපදවන ලද්දේ විලියම් සීමන්ස් 16 බ්‍රිතාන්‍යයේ ගල්ලඟු ආකල පවතින ප්‍රදේශයක් සඳහා පිළිතුර යෝක්ෂර් යෝක්ෂර් තව කොයි මුතේ තියෙන්නේ ගල්ලඟු තියෙන ප්‍රදේශ ටිකක් මට කියන්නකෝ බලන්න යෝක්ෂර් හරි ඉස්මි හරි ලැන්කෂර් ලැන්කෂර් තව දකුණු වේල්ස් ඔව් දකුණු වේල්ස් 14 ගල්ලඟු වල අතුරු නිෂ්පාදන සඳහන් පිළිතුර අතුරු නිෂ්පාදන ගල්ලඟු වල අතුරු නිෂ්පාදන 1 වෙඩි පෙහෙත් ලුණු තාර ලුණු හදනවද පුතේ ගල්ලඟු වල අතුරු නිෂ්පාදනයෙන්ද ලුණු කියන්නේ ආ ඊට පස්සේ රෙදි සායම් ඖෂධ තාර ආ sorry දෙවැනි එක සුවඳ වැලුම් යකඩ සායම් ගල්ලඟු වල අතුරු නිෂ්පාදනයද යකඩ කියලා කියන්නේ නැහැ 3 රෙදි සායම් ඖෂධ තාර පිළිතුර තමයි රෙදි සායම් ඖෂධ තාර 4 වෙනි එකේ තියෙනවා ලුණු ඖෂධ තාර කියලා ලුණු කියලා කියන්නේ ගල්ලඟු වල අතුරු නිෂ්පාදනයක් නෙමෙයි 18 ආකර වලට ආලෝකය ලබා ගැනීම සඳහා ආරක්ෂක ලාම්පු නිපදවන ලද්දේ කවුද ආරක්ෂක ලාම්පු හැදුවේ හම්ෆ්‍රි ඩේව් 19 ආකරවල ගල්ලඟු පිටතට ගෙන ගැනීම සඳහා වර්ෂ 1939 පසු භාවිතා කරලත් දේ යකඩ කේබල් කම්වික්‍රමය විස්ස ගල්ලඟු කර්මාන්තයේ පැවති ප්‍රධාන ගැටලුවක් වන්නේ 1 ආකර වතුලේ විෂ වායුව තිබීම 2 ශ්‍රමය ලබා ගැනීම අපහසුව 3 යන්ත්‍ර නොමැතිවීම 4 අලෙවි කර ගැනීම අපහසුව මේ අතුරින් ප්‍රධානතම ගැටලුව මොකක්ද කියලා අහන්න ආකරපතුලේ විෂ වායුව පැවතීම ආකරපතුලේ විෂ වායුව පැවතීම හරි 30 දක්වා කරන්න පුතේ විනාඩි 10ක් කාලයක් දෙන්නම් 30 දක්වා කරන්න
කල් ඉවරද පුතේ 21 25 දක්වා ප්‍රශ්න වලට සුදුසු වචන දී ඇති පිළිතුරු අතරින් තෝරා ලියන්න जॉर्ज स्टीवनसन विसिन वर्ष 1814 की वाष्प बले क्रियाकरवन वाष्प बले क्रियाकरवन दुम्री एंजिम निपदवीय दुम्री एंजिम निपदवीय विसिदक जलवारी में जल परिवहन पहासु संधा दुम्बोट्टो निपदवन लते Robert Poulton විසින් Robert Poulton විසිනි 23 වර්ෂ 1811 දී Henry Bell විසින් නිපදවන ලද්දේ Dumnevay වර්ෂ 1885 දී ප්‍රථම මෝටර් රථය නිපදවන ලද Daimler මොන ජාතිකයකද ජර්මන් ජාතිකයකි ජර්මන් ජාතිකයකි 25 අඩු වියදමකින් කෙටි කාලයකදී ලිපි හුවමාරු කර ගැනීම සඳහා එංගලන්තයේ Samuel Moses in Samnivedana Kshetra Sadha Dayakathwaya Dakwana Latte Viduli Paniyuda Kramaya Soya Ganeema Viduli Paniyuda Kramaya Soya Ganeema 28 Guwan Viduliya Nirmanaya Kirime Gaurawaya Himuwanne Gugli Marconita Gugli Marconita 29 Velada Pracharana Ha Vanicha Katuka Sadha Behavin Prayojana Prayojana Tu Sannivedana Upakarana Deka Athulath Pilithura රූපවාහිනිය ගුවන් විදුලිය හා රූපවාහිනිය පිළිතුරු 4 30 කෘෂි අස්රණ වැඩි කර ගැනීම සඳහා ජෙනරේටර් විසින් හඳුන්වා දෙන ලද්දේ පේලි වැපිරීමේ ක්‍රමය පේලි වැපිරීමේ ක්‍රමය 31 බැටළු අභිචලන ආශ්‍රිත සොයා ගැනීම ලෝඩ ඉදිරිපත් කර ඇත්තේ කවුද බැටලූ අභිචරණ ආශ්‍රිත සොයා ගැනීම බ්ලෝඩ් ඉදිරිපත් කර ඇත්තේ එක එක ජෙනරේටර් දෙක රොබර්ට් බැක්වෙල් තුන ඇඩම් ස්මිත් හතර ෆෙඩරික් නෝත් කිය රොබර්ට් බැක්වෙල් 32 ගුවානෝ පොහොර නිෂ්පාදනයේ මුලින්ම සිදු කළ රට කුමක්ද ගුවානෝ පොහොර නිෂ්පාදනයේ මුලින්ම සිදු කළ රට දකුණු අප්‍රිකා කාර්මික ශේෂ්ත්‍රයේ අතිවිශාල ප්‍රගතියක් ලබාගත් ආසියාතික රට ජපානය 34 කඩාවැන ගිහින් ඉවරයි නේද ඉතුරු ටික කරන්න ඉතුරු ටික කරන්න කරා දහනමයට උත්තරය දහනමේ ප්‍රශ්නේ මොකද්ද මම ඇහුවේ ආකරවල ගල්ලඟුරු පිටතට ගෙනීම සඳහා වර්ෂ 1889 පසු භාවිතා කරේ යකඩ කේබල් කම්බි ක්‍රමය පුතේ
ඉවරද පුතේ? ඔව් සර්. 34 කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් වශයෙන් බිහි වූ නිර්ධන පන්තියේ මූලික ලක්ෂණ. නිර්ධන පන්තිය කියලා කියන්නේ හරිද? මුදල් අඩු කට්ටිය, මේ සේවය කරන කට්ටිය කර්මාන්ත ශාලාවල ඉතා ධනවත් වීමයි. ශ්‍රමය විකුණා ජීවත් වීමයි. මුදල් ආයෝජන හැකියාවයි. පරිපාලන කටයුතු වල නිරත වීමයි. ශ්‍රමය විකුණා ජීවත් වීමයි. ශ්‍රමය විකුණා ජීවත් වීමයි. 35 රටේ ආර්ථික කටයුතු වලදී යොදාගත යුතු රාජ්‍ය නිර්වාදවාදී සංකල්පය ඉදිරිපත් කරලද්දී කවුරුන් විසින්ද? රාජ්‍ය නිර්වාදවාදී සංකල්පය. තවරේ උත්තර කවද? ඒකයි බයි. ඒ උත්තරේ කියේ නැහැ. ඔයගලගේ අච්චු පොත හම්බුනවා අච්චු පොතෙත් නැහැ. හැබැයි සමහර විට ප්‍රශ්න වලට අහන මේ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් පුතේ ඔයාලගෙන් මොනවාර යවුවත් කවුද කියුවේ කියලා ඔයාලා දාන්න ඇඩම් ස්මිත් කියලා. ඇඩම් ස්මිත් කියලා කියන්නේ ආර්ථික විද්‍යාවේ පියා. 36 පහත ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න. නිවැරදි ප්‍රකාශය. නව අධිරාජ්‍යවාදයේ 1850ට ප්‍රථම වැති වූකි. නෑ නව අධිරාජ්‍යවාදයේ ආරම්භය පුතේ 1850න් පස්සේ. නවාධිරාජ්‍යවාදයේ බිහිවූ ආසියා මහද්වීපයේ නැහැ. නවාධිරාජ්‍යවාදීය සංකල්පය බිහිවුණේ පුතේ යුරෝප මහද්වීපයේ. 3 කුෂිකර්මාන්තය දියුණු වීම නවාධිරාජ්‍යවාදී ඇතිවීමට හේතු විය. කුෂිකර්මාන්තය දියුණු වීම නවාධිරාජ්‍යවාදී ඇතිවීමට හේතු විය නැහැ. කර්මාන්ත ශේස්ත්‍රයේ දියුණු වීම තමයි නවාධිරාජ්‍යවාදී ඇතිවීමට හේතු වෙන්නේ. ලෝක සංග්‍රාමයේ ඇතිවීමට පව නව අධිරාජ්‍යවාදී හේතු වී ඒක තමයි පිළිතුර. 34 කාර්මික විප්ලවය නිසා සිදු වූ ප්‍රබලතම යහපත් ප්‍රතිඵලය. පරිසර දූෂණය. 38 කෝපි වගාව ආරම්භ කිරීමත් සමග කෝපි කැටීමේ මෝලයක් ආරම්භ ලංකාවේ ආරම්භ කළේ කුමන ආණ්ඩුකාරයාද? පෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයා. පෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයා. 39 ලංකාවේ ආරම්භ වූ ප්‍රථම මහා මාර්ගය කුමක්ද? ප්‍රථම මහා මාර්ගය. කුරුණෑගල සිට මහනුවර දක්වා ඇති මහා මාර්ගය. කුරුණෑගල සිට මහනුවර දක්වා ඇති මහා මාර්ගය. 40 මෙරට දුම්රිය මාර්ග ඉදිකිරීම ආරම්භ කළේ? මොන ආණ්ඩුකාරවරයාද පුතේ? හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා. හෙන්රි වෝඩ් ආර් ආණ්ඩුකාරවරයා. පුතේ ලංකාවේ ප්‍රථම මහා මාර්ගය දුන්නේ පුතේ මේ කොළඹ සිට මහනුවර දක්වා. කොළඹ සිට මහනුවර දක්වා. කුරුණෑගල සිට මහනුවර දක්වා නෙමෙයි කොළඹ සිට මහනුවර දක්වා. හරි. 40 කීයක් හරිද මට උත්තර දාන්න? මැසේජ් එකක් දාන්න chat box එකට. ඉස්ස තක් කරදී කෙනෙක් ඉන්නවා. 31යි. ඉස්සයි. ලබන සතියේ පුතේ දෙවෙනි පාඩම පටන් ගන්නවා. ඊට අදාළ ටියුට් එකම දාන්න ඊට කලින් 23 වෙනිදා කියනවා. හරි. එහෙනම් පුතේ අදට මම මෙතන ක්ලාස් එක අවසන් කරනවා. අද වේලාව සුන නවත්තන්නේ ඒක තමයි ටියුට් එක අවසන්. පේපර් එකක් එකට සාකච්ඡා කරේ. ඒ නිසා හරි. එහෙනම් පුතේ අදට ක්ලාස් එක නවත්තන සිද්ධාන්තම අයිබෝන් පරිස්සමෙන්